වත්තල නැතයක ඇතුළට ගෙනල්ල තියෙනවා. ඒවගේම ගිය සතියේ. මොරටු විශ්වවිද්‍යාලයේ අපි විමර්ශණයක් කලා. මොරට විශ්වවිද්‍යාල විර්ශනයේ දී මෙතෙක්ක අනවර්ණය වෙචි නති බරපතල කාරණ ගනාවක් බනාවරය වුණ. අපි ඔක්කෝ මේකම රට කියන්න ඕන අපි කවරුත් එල්කේ ඩොමේන් කියලා කියෙන ඒ කියන්නේ දැන් කලදුට වෙබසයි් එකක් කරන්න ඔන්න අපි ලංකාවේ ඩොමන් නාමේ එල්කේ කිය කිය ඩෝ එKේ කියන එක. ම ට ල් ොමේන්න එක කියන මරටතුු විශ්වවිද්‍යාල රාජ්‍ය අත තිබුණයි කියල තමයි රටේ හොගක් අයියදන්නන්නේ එහම තමයි තිබුණ. හැබැයි දෙදා සතර තිවිච්ච එල්කේ ඩොමේ එක දෙදා සතරය තිබුණ මොරටතුු විශවවිද්‍යා තේ හැබයි ඒක ක්‍රමාකල ොරු විශ්වවිද්‍යාය දිය ගෙහිල්ලා පොඩි කොපැනයක් දාලේ කොම්පැන අයිකාරය අතර දැඟගහිල්ල තියෙන මල රටේම රාජ්‍ය යන්ත්‍රනය සියලු මාතන අපි අප අඩවිය විදියට. යා ගන්න බඩ්ෙ එක ල්ක ඩොමයින්නගේ තියෙන්නේ. ඇැබයි ඒ ඒට කිසිම රාජ්‍යමය සම්බන්ධයක් නෑ. එනිසා දැන්ඇමෙරිකාවේ ගත් ලෝකෙ කිසිම රටක නෑ රටේ තියන ප්‍රධානම බ්‍රෑන්නම් එකක් විදිහට තියෙන කන්ත්‍රී ලෝගෝක එහම නැත්තං ඒක ඒක පවතින ඩොමේන්න එක. පොඩි හරි අයිතියක් ප්‍රරාජ්‍යයට තිබීම ඉතා වැදගත් මොකද ඒක වෙන වැද බැරදක් ුණොත් නිවැරදි කරන්න පුලා. මේ ට ආරක්ෂක අමාත්‍යන්සිදලා. ඔක්කොම මාත්‍යන් වල ව බැදසකට ඩොමේනය ගන්න මෙතනි දක්වල අරක්ෂ සන්ධනු ඒම ප්‍රශ්යතති රති. අපි කවරුත්තු නිකම් ඉබේට හිතාගනන්නේ මේ මොරු විශවවිද්‍යාල නද කරන්න කියෙ එහම දමයි පටන් ගතේ. මොරු විශවවිද්‍යාල පලවෙනි බිනස් රෙජස්ට්‍රේශන්න එකගේ ඇඩස් එක තියෙන්නේෙ ිාමට කොපියට සයින්ස් නිසිිය මරටු කියලා. හැබැයි ඒ ක්‍රමාණු කූලවර ලිමිටල් ලයිබලි කම්පනනිස් නි කමමානුකූලව ෂයාහෝඩස්ල මාරු කරලා. ්‍රමාල ඇඩ්්‍රස් එකනු තෙරියට අරංගිල්ල වෙනම තැනක දැන් ඒක ස්ථාපිද වෙලාතියනවා. නමුත් රටේ රාජ්‍යන්ත්‍රණයයි පෞ්ධියලකන්සයයි හැම දෙනාම හිතනවා යම්කිසි පදනමක් රාජ්‍යමය පදනවක් මේක තියෙනොයි කියලා. එහැම නැති කරලා තිය නති ඒ වගේ අපි රටේ රාජ්‍යත්ය ගැඩගැහිච්ච ව්‍යාපාර. රාශයක්, ක්‍රමාණුකූල වෙඩියට අරංහිල තීර. ඇත්තටම කලින්දූ මේ රටේ වෙළඳ පොල ආර්ථකේ. බොහ දුරට ඉන්න අර සහචර දනවාදී. මේ මේ සහචර ධනවාදින් කළගෙන රාජ්‍යයට ගැට ගහිච්ච එකක් හිමීට ගලෝගන ඒකෙන් එදිට ඇවිල්ල විශාල සල්ලිකාරව විසාාල බලවතුන්වාගේ පෙන්න්න නවා. තිය එහෙමවා තමයි මේ තියන්නේෙ මේ ඉතාහාසසිම රශ්යක්ක් මංකිවේකයි ස්්‍රට්ා අත දියට ගලෝගන ග රිිට්‍රවා අත දිියට ගෝගනයන්න හැදවා පියෙක් නැත්වවා. එල්කේ ඩොමේන්න ෙදිියට ගලෝගන හිල්ලති නවා. තයිවාගේ කීයක් තියෙනවාද කියලා හොයන්න ඕව. නම කියන්නේ මේ මගේ පව්ලි ප්‍රශසයක් නෙමේ නමුත් ටක් විදිහයට මේරටේ ජාතිකම වශයෙන් ඇත්තටම ඔබදන්නවා රාජ්‍ය කියන නම දාලාහරි ශ්‍රී ලංකා කියය නම දාලාහරි කොපෙන්නයක්ක්ලිය අබදිංචි කරන්නු අත බෑ කොම්පැනක්ට ඇතුලේ ඒගොල්ල හනුව මේක රාජ්‍ය සම්බන්ධමකක්ද කියලා ඩොට් එල්කේ කිය ල්කේ ඩොමයින් කිය නහෙ එක ඒ නැතුව නිකම් පුද්ගලිකව කලින්ඳ කියර නව කලින්දූ හරි චරිතහරි කියන නමවාගේකක් නෙමේ. ඒකනේ ලංකාව කකාන්්‍රි නෑ එක ඒකත් අ දි තරන් හිලාතියෙන්නේ කවරුවත්ද ැතු. ඉ එතකොට ඒ නිසා මේක ඇත්තනම සමහරු ගෙන එක දේශපා්ඥයෝ විතරයිකයට. දේශපාලා්ඥයොත් මේ ට සබන්ධයි දේශපාලන්යො නොනයත් මේට සම්බන්ධයි. දේනිසා මේ පලල් ප්‍රශ්නයක් මේක ඇතුළේ තියෙන්න්නේ ඇත්තටම අපේ රටේ දනවාදය සහචර ධනවාදයක් විදිහට නිකම් මිත්‍රයන් නැත්තම් පවුල්ලඉන්නයි නැත්තම් සම්බන්ධතාව තිය නෑ කීප දෙනයක් එකතු කරලා එඩියටරාජනෙක තමයි රාජ්‍යයට වෙලා. මේ පලල් ප්‍රශ්නය ගැන කතා කරන්න අවතීරණවේ මුමං කැමති පටන්ගන්න ඔබතුමා පසුගිය බදාද. පාර්ලිමේන්තුවේ කතාාවක් කරනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය ඒකට තුඩුදීපු කාරණා මුල්වෙච්චකාරණාගැන බතුම ඇහෙදි කතා කරනවා. හැබැ එතනද ඔබතුමා කියනවා. දැන් මේ ආණ්ඩු ඇතුලින්න වෘතිිකයන්ට. ඔබතුමාලගේ මිතුරන් වෙන විදේශය රටවල විශ්වවිද්‍යාල වල ගවන්නන මහාචාරවර වගේ දුරකතනයෙන් කතාගලි හිනාාවෙන තත්වකට පත්වෙලා තියවා? ොකක්දරේ ඕක ඇතුළිදල මොකක්ද දීපපු වෘතිය විසඳුම මොකක්ද ෘතිකයන්ට මේ ආණඩු ඇතුළෙ කරන්න පුළුවන් ගුණේ. තැන් සන්දට කලින් අපිට මතකයි. ව්‍යත් මඟ පෙන්නුව ඒත් එකම වෘතිිකයන් සහිත බොහොම සංකල්ප ගැන කතා කර ඉදියට ගැනියෙන හැබැයි අන්තිමට අපි ඇත් දැක්කේ අර්බුද කළමනාකරණය වෙනුවට අර්බු ද ඇති කරන තීන්දු තීරණ ආ්ඩුව ගන්නවා මහිතන්නේ ආණ්ඩු අසාර්ථක වුණනා කියනෙක් ගැන මේ වෙදදි විවාධයක් තියෙන විදියක් නෑ. ඔබතුමාගේ කියවීමනුව. තන ආන්ඩුවට වැරදු නෑයි ඇයි ආ්ඩුවට වැරදුණේ. කළද ඉතා හොඳ ප්‍රශ්නයක් ඇතරට මේ කතා කරන්නම ඕන එකක් මොකද අපිත් ඔබකිව්ව වගේ මේ ආණ්ඩුව ගැන එළිය ගිහිල්ල මේ ආණ්ඩුව හදන්න මහන්ස්වෙේච්චායි. ඒ වගේම ඔබ කිව්ව වගේම දෙදස් පහළවෙන් පස්සේ. අපේ රටේ ඇත්තටම දේශපාලනයේ අර හෙජමනිික් වෝට් එක නැත්තං ඔහේ චන් දෙදෙන සමාජයට අමතරව. මේ රට අ රැෂල් වෝට් කියනෙ එක රැත්තන් හිතල මතල චන්ද දෙන සමාජය බරපතල විදිහට වෙනස්වමින් තමයි යාව දස් පහලවෙත් ඒ නිසා තමයි අපි ඒවෙලා හිටපු ආණ්ඩු පැරදුනේ. ඥාති සංග්‍රහය පවුල්වාදයේ දූෂණය වගේට බරපතල විදිය විවේචනයක් එක්ක. දෙදස් පහලවේ ආපු ආණ්ඩුවටත් ඒක හරියට කරන්න බැරිවිවෙච්ච නිසා දස් දහ නමේ. අපි ගෙනාපු ආගිමන්ට එක. අපිගෙනාපු ආගිමන්ට එක වුණේ අපි ෙනාපු තර්කය වුණේ. මේ රට රතය ත. දේශපාලනයට අවතීරණ වඩ ඕන හමනැත්තන් රට වැටනවායි කියල. ඒකට මෙරටේ ජනතාව විශාල වසයෙන් ඇහුන් කන් දුන්න. සම් මත් මේක මධිත්වලා වැඩකරපක්කනේ මව විියත්මගේ සාමාජිකක් විදර හියන ඒගොලමව ගත්ත ඒ වෙනම කතාවක් ඇත්තටම ඒඋුණට. ඒ ම දා නෑ මු ම ියකක් විදේ නත්තන් ටේ පිගත් යමි ුද්මේ දනම තියන පුද්ගරෙක්දට මේ ආ්ඩුව ගන්න වැඩකරපු කෙනෙක් හැබැයි ඉතාම කනගාටදායකදේ අනිත් හැම අණ්ඩුවකටම ුණා වගේ මීටත් වඩා වැඩි වපසරියකි මේ ආ්ඩුවට සිද්ධවේ එකක් තමයි අර පක්ෂ දේශපාලනයේ ආන්ත්‍රනයේ දිස්්‍රික් වල නැත්තන්ඒ පක්ෂ ඇතුඩේ හිටපු අර පැරණි සමහර අදේශපාලනික චන්දය තියන සත්වය එකම ආයිත්කන අදේශපාලනික චන්දය තියන. අය විසින් බරපදල විදිහට අත්පත් කර ගත්තා. ඒ නිසා ඒ අත්පත් කරගත්කට අපේ ජනාජිපති තුමා වශයෙන් තෝරගත්ත ගොටාව රාජපක්ෂ මැත්තුවත් මට පේන විදිහයට. ඒකට අවනතු වනා ඉ ඒ ඒක සසාමයි ද සහ පශ ඇතිව වනේ මන්න පෞද්ගලක ට පශ් මුලේදර ැවුණ මට චදිල්ලන්න දන්න වත්නෑ ම මට චන්දල් ඉල්ලන්න දුන්න නැත්තිේ යි කියලා අපේ පැත්ෙහිට විපක්ෂයපවා ොලිවාත ගහ ගත්ත. ති වැඩියීමම අප දිස්්‍රික්කේ. ශ දශාල ත් ිච් දගල නමුත් එෙම දන්නන්නේ හම දුන් ැත්තේ එඒම දෙින් දුන්න නැතික අනුමත කරඩුන්නේේ ඒය තියන ප්‍රශ්නනිය සවයවාගේ පද්ගලි පශ්ණය එකක නමුත් මෙතැ එහාට ආ්ඩු හදපු වෙලේ ඉඳලා ම හිතන්නේ අපිගත්ත සමහර වැරදි තීරණ. බරපතල විදිහට මේකට බලපෑව. ෘත මේේ වශයෙන් පදනමක්තියට පුද්ගලයෝ ගණනාවක් ආණ්ඩුව ඇතුළේ හිටි ආඩුවට සම්බඳධවෙලත් හිටිය. හැබැයි. අවසාන වශයෙන් අර පැරණි නායකත්තයට. ස්ත්‍රික් කොල පාරම්පරික දේශපාලයට කියලා අපි තෝරගත්ත සහ කණඩායම් වලින් තමයි පලවෙනි කැමිනට්ේ හැදුවේ. ඒ කැබිනැට් එක ඇතර අපේ පලවෙනි කැබිනට් එක ිතා මසාර්ථ කැබිනැට් එක. ී ඒ කැබිනැට්බන්දලය සමාජයේ මේ වෙන කොට දියුණ වෙලා තිබෙන ප්‍රශනවල්ල සභාවේ හඳුරගන්න පුළුවන් වේ කියලා ඒවෙලා අපිට කොහොමත් තේරුණ එක්රන්න බැරිවේ ැෙ ඒ රටේ හොගක් අයට තේරුණා හැබැයිවු. ඒ ප්‍රධාන ප්‍රශ්නයක්. ඒගේම සමහර තනතුරුවට දාපු පුද්ගදයෝ. නිලධාරින් නිරධාරෙන් ඒකල්ොත් බරපතල විදිහයට මේ ප්‍රශ් වග කියන්න ඕන.ඒ නිලධාරීත් තත්ත්වේ ඉහළම ඉහම නිරාරයෙලලා අපට හල නිධාරයකයට ජාත්පෙ දෙේකන්තුමාගේ දට පල්ල හැට. සමහර නිලධාරීන් බරපතල විදියටට අපේ ජනමතයට ඒ ජනමතයත් එක්ක ගමන් කරපු ආකෘතියට වෙනස් වැඩකර. ඒගොල් එක දන්නේ නෑ එක ඒ ප්‍රශ්නය සමහරු ඇත්තටම මේ රට විශේෂම මේ අපේ ආ්ඩු අද තියන තත්වට වැට ප්‍රධාන හේතුවත් තමයි. මෙමා සමාජ තියෙන මතවය මොකදද කියලා ඇතුළින් න්නෑ දන්න ඇතිකම. එක බරපතල පන්නඇද ගණන් ගන්න ඇද. ගණ ගන්න ඇතිකම තියන දන්න ඇතිකමත් තියෙන ගදන්න ඇතික තමයි බරපතලිටමති ඒගොල ඒයි කල්පනා කරන්න නෑ. එලිය සමාජයේ කල්පනා කරන්න පුළුවන් කියලා. එලිය සමාජයට පේනවා කියලා. එලිය සමාජයට දැනෙනවා කියලා. එලිය සමාජය පොත්පත් කියරනවා කියලා. එලිය සමාජ ලෝකෙ එක ගණ දෙනු කනයි කියලා. ඉතිම් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මූලික පදනම. ඒ වගේම රාජ්‍ය සේවය කියන එකේ මූලික පදනම. වගේ දේවල් විශ්වාස කරන්න නෑවාගේ තම අපි කල්පනා කරන්නේ. ඉ එතකොට වෙන්නේ අපිට විතර පෙන් ඇතු එදිියට පේන දර්ශනයයක් මෙතන තියන්නේ. එතකොට මේ ලොකු අර්බූ දෙක යනවා ති ඒවාගේම අපිත්ත සමහර තීරණ. ඇත්තටම වැරදි තීරණේ තීරණ විසිනුත් අපිවාද මෙතැට තල්ලු ගෙරවා සමහර තීරණ අපි ගන්න ඕන වෙලා වෙන මේ ගත්තේ. ඇත්තටම අර ගුරුවරුන්ගේ ප්‍රශ්නය ගුරුවරුන්ගේ ප්‍රශ්නයට අපි පිළිතුරත් දුන්න පිළිතුරු දෙනකොට සියල්ලුම ගුරුවරු අපිත් එකක තරා වෙලා. ඊලකට අර මුස්ලිම්ඇගේ භූමිධාන ප්‍රශ්නය ඒකත් ආපහු වෙන විදිියකට තීරණයක් කරන්න න එකොට කවුර හරදීපු. පදනමක් නිසාය ගැන මුළ මුස්ලිම් සමාජය එකත් එකක තරන මිකම් කවන්සිලටක් ගේ ප්‍රශ්නය.ඒ හහිල මුල මුළුවේ සමාජම තරවුණා. ඊදඟට පොහොර ප්‍රශ්නය. ඒ ගත්තදානදම ගොවියයාගෙන් දල සියලු දෙනටම පෙව්න වැරදි තීරණයක් කියලා, අපිට ඒක වැර ීරණයක් කියල පිට නෙේ. නමුත් ආන්ඩුවේ ප්‍රධානන්ටඒක වැර තීරණයක් කියලා පේඩ අවුරුද්දක්විතර ගියම කන්න එක හමා රක්්ගිය. ඉේ එතකොට ගොවි ඔක්කම තරහවෙලා. ඒදන්ට අයම් එ එකකට යනවද නැද්ද කියන එක සම්බන්ධව මේ රටේ වෘධීය පුද්ගලයෝ. සියලු දෙනාම් ඉතාම් වැදගත්තු දිය සාකච්ඡා කර ද මම පවා විපක්ෂය සංවිධානය කරපු අවර්ක්ෂප්හයකට මම කියිය. ඒක ගයාගේ ට විුද්ධ විසාල දෂාරෝපනය කුත්ාව නමු ඒ ඇතුළෙත් කල්ප කතාගර මේකට කොහොමද යන්න කියල. ඉති මේ ඒක අපි තීරණය කරනොට රටම ආර්ථික වශයෙන් අර්බූ දෙකට ගිහිල්ලා. ඉරි මේ වගේ අ ඕන කරන තීරණය. වැරදි වෙලාව ගන්න විදියට තැනකට අවිතල් වූ නයිති මේක බරපතල ප්‍රශ්නයක් මම හිතන්නේ අපිට අභ්‍යන්තරික සංවාධයක් තියෙන් ඕන මෙන්න මේවා ගැන විශේෂෙන්ම මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රට මේක වැරදියට තේරුම් ගන්න හොඳ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ කලින්දුු ඔබටයි මටයි දෙන්නටම පේෙන් ඕන. අපිට මේකේ අනාගතයක් තීරයි කියලා. අපිට මේකේ ගමනක් තීරයිගැ මේ ප්‍රාත්‍රවාදය අප්‍රජාත්‍රවාදය චන්දය විතරක් නෙම. උද පහතරයක් චන්ද පෙට්ියකට චන්ද දාාන්න දීම විතරක් නෙමේ ජාත්‍රවාද ගෙන. ප්‍රාත්‍රවාදය ඇතුලේ සංකල්පයක් පෙනුමක් නිර්මාණසිීදී වෙදිට එන්න ඕන මේක මට ඉඩක් තියෙනවායි කියලා. මට ඉඩක් නෑ මේක නැත්ත පුද්ගරයකුට එක පවුල්ලකට එක ක්ඩායමකට විතර ඉඩ තියෙන්නේ කියලා පෙන්වුවොත්. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නිමා වෙන. ඒකඒ එක තේරෙන් ඇතිකමතම මේ ප්‍රශ්යයක්. මාශයටතුමා දැන් නොබතුමාගේ කරුණ දැක්වීම අහගෙන ඉදිද්දි. මට බැලූ බැල්මට මේ පේන්නේ. ඒ වි පක්ෂ නියෝජිතයක් ආ්ඩුව ගැන අදහස් පලකරනවාගේ.ම මේවිදියට ඇහුවොත්. සාමාන්‍යෙන් දෙදස් දහනමය වර්ෂයේදී. කවරුත් තිල්ලපු නැති බදු සංශෝධනයක් කල්ලා බාණ්ඩාගාරයට වාර්ශිකව රුපියල් බිලියන හැසියක් පාඩු කර ගනිද්ද. ඒ වගේම අයෑ පරතරය වැඩිවෙන්න වැඩිවෙන්න. අධූරදර්ශීයටෙස මුදල් අච්චු ගසමින්. ප්‍රතිපත්ති පොලිය අනුපාතකත් තතාම පල්ලෙ හමටමක තියයාගෙන උදධමනයට බොහොම සදුසු පරිසරයක් පවත්වාගෙන අදදි. ද නි අනුාය දෙසිය තුනේ රඳවාගෙන කලුකඩයක් නිර්මාණය වන පරිදි. ඒ පරිසරය නිර්මාණය කරන නිලධාරීන්ගේ ක්‍රියාකාල්්‍යාපයන් දකිද්දි. ඇයි ඒ වෙලාවෙේ ප්‍රතිපල් මේ ප්‍රතිපතිය ක්‍රියාත්මක ුණොත් මේක තමයි ප්‍රතිපල්ලය කියනෙක් ගැන එලෙ කත කර නත්තේ දැන් පක් වු නැද නැන ෙ කතාහරයි වල ඔබේ නාලිකාවට වෙල කතාකර න ඇත්ත. ඒක හරි මොකද ඇත්තට ම අපි ඔබ ඉසල්ලාකි මක වි පක්ෂය වගේ කියලා. බේ දහහිරම්මට කියන්නේ ඒ වැරදි කර නම් තිෙම එකක් නෑම රටම ලොකු අර්බු දෙකටගේ ලාට ගහහි හැප්ුණනාට පස්සේ.ගහහි හැප්නාට පස්සේ කතා කරන්නේ. අ කරන්නන්නේ ඔබ කියන ඇත්ත වෙලාවේ අබ්‍යන්තරක සංවා ොල් මේ ක අප දිගටම කතා කර. විශේෂදේව කියවුණනේක රට ැන ගන්නවනේ තුමාල කතා කරන්නම් කවදේ ඇහ නැත් හදේවත්ත ලාතියන වෙලාතිනෙ මගේ හන්ඩ කැිනට එකක කවදක්ත් ඇහෙන්න්න බෑ මොදමං කැවිටකෙ නෑ. මගේ හන්ඩ රාජ්‍යමති සංසධයක ඇහෙෙන්නෑ මොකද ම ඒකින් නෑ. මගේ හන්ඩ දිස්්‍රික්් නාෑ දිස්්‍රික් සබන්ධීරන සභාපතිවරුන්ගේ සම්මේලනය ඇහෙන්නෑ ම ඒකින් නෑ. ඒයනිසා ඒ හඬ ඇහෙන්නේ ගරෝප මීටේ විතරයි. ර මීට මේ හමදා ම කතා කල තින මෙතක්කර හැ ගරු මිටිම මතා කරල තියන කතා කරලාතිපදනම් ඔ එක ප්‍රධාන එකක් තමයි මේ රටේ සමාජත්ත එක් අපි මේ සංවාදේ මීට වඩා ධනාත්මකව කරන්න ඕන මේ රටේ අප ආ්ඩුවට බරපතල් විෙට කමිනිිේන් ගැප් එකක් තියෙනවා. ජනතා හිතන එකයි අපි කතා කරනක අතර භාෂා දෙකක් තියෙන්නේ. සඟ පිටු දෙකක් තියන්නේ පොත්් දෙකක් තියෙන්නේ. ඉති මේක ඇත්තට මේ පොතේම පිටු දෙන්නේ පොද්ෙක පිටු දෙක. න හිතන අපිහිත ගඇ ලොක වෙෙන සත්තින මේක ම ගටම හැමදාම කියලද ඒක එක මටදන් කිය වැඩක් නෑ නමුත් ඔබ කියන චෝදනාව මත් ාරගන්නව අපි ආණඩුවක්නේතුට අපි මේක නිවැරදි වෙලා ඉස්සරහටයන්නඕන. ඉති ඒනිසා ඒ තලවල්ල සමහරය මේසාකච්චාව කරන්න ඇති මම දන්න නෑ නමුත් ම ඉන්න පුුවන්තලේ කර නමුත්ම ඔබ අද කියන එක මම එදාකිේ නැත්තේ. මම ඇවෙල කවදක්ත් මාධ්‍ය තුළේ මේක කතා කරන්න කියනෑ ම මාධ්‍යයට එන්න ඇතු කිය. ඔබේ ඔය මේ ආයතනෝල සියලුම සම්සාකච්ඡාවල සංවාදොල හිටපු කෙනෙක් මම මමම පහුගේ අවරුද්ධක් විතරකාලයට කිසිම සංවාධකට කවුරොත් එක්කාව නෑ.ඒ බුද්ධිමතුන්ගේ නිහැඩියාව මේ වගේ විනාශයක් ඇතිවන්න මුල්ලුනාකිව තේ චෝදනවත් ඔපුතුමාට එල්ලන නිහට වීම චෝදතන නිහැඳුුණනා කියන්නේ ම ම හැමදාම මගේ කොළම් එක කලිය ලතින මං ඒක විවේචනයක් ගැනල් තියනවා මගේ කොම එක බලනයි මේක බලනය දන්න. ම මේ වෙනකොට ඒ ඇත්තන මවුරදු හයක්තිස් එකදිකටම ලියන ලංකායි ප්‍රධාන පුවත් පතකට ඒ ලිවේ ආ්ඩුව නැතිකාලේ ඇතිකාලෙ එකේද මගේ විවචන ම ගැල්ල තියන. හැබ ඒනට ආණඩු ඉන්න ගම ආ්ඩුව ඇවි ආ්ඩ විවචන කරන්න බැරිනි රන්න පුල හොද ද ම ශබ්දනය කෙේ තන් ගරද ද ැවිල ෘත්ත ේක්දේ පක්ෂ දේපාලනය හරහ මේ පල්ලිමේතු දේශපානයට පිවිසීම තුළේ යම්කිසි පසු තැවීමක් තියෙනවාද මට මට අවශ්‍ය තැන ලැබන නෑ සහ. මේ ඇැන් විශයන් වලක් පාගන්න ැරිවුණාගේ පසු ඇැවීම ති. නිවාර්යෙන් කණගටුවක්තියන පසු ඇැවේ ම දශපාලනයටාවය කලින් ඉතාම වැදගත් තිරණයක් විදිට. මොකද බොහෝ ඇයටගේ ඔප්ෂන් එකක් නැතුව දේශාලනයටටය නෙමේ අපි. මට තාව වැඩ කරන්න අවරුදු දහතුනක්තිවන මගේ මහාචාරදරය නිමවවෙන්න පැන්ෂන් ගන්න. තියනිසා හමතියනකොට අපි දේශපාලනයට ඇවිල්ලයඒක වැදගත් නිසා. මත්තෙක්ක පශ්චාතුපා කරන්න ගිය අනිත් අයගින් පස්නෙක්ම ඇමරිකාව ැවතුා. ඇමරිකාව අවශ්‍යාව තිබුණ න එත ඉ තිබුණ අපිහෙම කර නැතු පුයි මේ රට වෙනුවෙන් වැඩ කරන්න මේ රටේ අහිංසක ජනතාවගේ මුදනේ ගැනගත්ත මිනිස්සුදියට හිතපු අයි වැඩකරුපයි ඒනිසා දේශපාලනයට ආපුයයි තිය නිසා ඒක ගැන කිසිම කනගාටුවක් නෑ හැබැයි ඒ දේශපාලන්න උත්සාහය ඇතුළේ ගන්න තියෙන උපරිම ප්‍රයෝජය රට ඒවුවෙන් කරන්නවන මහන්සවීම තියන අවස්ථාව ැවීම ගැන කරාතුක් තියන හ ැයි අප වි්වා කරන්න. මේකය තුළෙ මේ අර්බෝදයෙන් එදිට යනුවත් එක්කම මේක ලංකාව ලොකු දේශපාල වෙනසක් වෙන්න නීම ටයිකර. ඒේනිසා අමහිතන්නේ මේ සංවාදය තුළේ අපි සරහටයන්න වන ඒකයි නොන.